निस्संक सेनाधिपति मे रटे नील नोल जनाधिपति वर एक वशेन तमम हितागन तमम वेडगटेतु करन पुद्गलया संबंध करपु प्रकाशत्तियनो ए प्रकाशेदी ओव केला तियनो पाटली चंपिक रणवक राजित सेनारत्न अनुर कुमार दिशानायक कट्टियम लैस्तिवेला इन्न मे हेटानित एंदुन टिकत लैस्ति करगन मल्पहन पूजा करला एतुलट यन्न कियला मन निस्संक सेनाधिपतिट कियनो तमुनला मे हंब करन्ने मे रटे अहिंसक दुप्पत मिनिस्सुन्गे हीरि मांसय ऊरं कन सल्ली कियला ඒ වගේම දැන් නිස්සංක සේනාධිපති රිදිලා තියෙනවා එදා ඩොලර් 550ක් හම්බ කර මාසයකට හම්බ කරලා තියෙනවා නම් අද ඩොලර් මිලියන 95ක් හම්බ කරන නිසා අද නිස්සංක සේනාධිපති රිදිලා තියෙනවා ඒ වගේම නිස්සංක සේනාධිපති මේ ප්‍රකාශයේදී කියනවා නේවි එකත් හිරේ යන්න ඕනි කියලා එතකොට මම අහනවා වයිස් ඇඩ්මිරල් අද නියඬව ඉන්නේ ඇයි එතකොට මේ රට ආරක්ෂා කරපු මේ රටේ මුහුදු ප්‍රමාණය ආරක්ෂා කරපු මුහුදට මුහුදෙන් සේවය කරපු මේ මේ අපේ රටේ යුද්ධයේදී මේ රට ආරක්ෂා කරපු රණවීරෝ ඉන්නේ නාවික හමුදාවේ. එතකොට යුද හමුදාවේ. ඒ වගේම පොලිසිය මේ සියලු දෙනාම බාල්දු කරන තත්ත්වයටපත් කළා. අද නිස්සංක සේනාධිපති මාධ්‍යයට ඇවිල්ලා ප්‍රසිද්ධියේ කියනවා නාවික හමුදාවත් එන මුලින්ම හිරේ යවන්න ඕනලු. දැන් මුහුද අල්ලලා මේ මුහුදේ අසීමිත බලයක් නිර්මාණය කරපු සේනාධිපති දැන් මේ රටේ තියෙන නාවික හමුදාව මුලින්ම සිර කර යුතුයි කියලා අද ප්‍රකාශනිකුත් කරනවා. එතකොට මම මේ අවස්ථාවේදී වයිස් ඇඩ්මිරල් නිශාන්ත උළුගේ තැන්න මහත්මයාගෙන් අහනවා දැන් නාවික හමුදාවත් හිර කරනකම් හෙට අනිද්ද ඔබතුමාලා බලන් ඉන්නේ කියලා. දැන් එහෙම වුණොත් අපි මේ ආණ්ඩුවට කියනවා මේ රටේ රණවිරුවන්ට අත තියලා මේ රටේ රණවිරුවෝ බාල්දු කරලා කොහෙදෝ යන ධන කුහරේක් ධනපතියෙක් මේ වගේ අසික්කිත විදියට ඇවිල්ලා මාධ්‍ය ඉස්සර රණවිරුවන්ව බාල්දු වෙන විදියට මේ වගේ ප්‍රකාශ නිකුත් කරනවා නම් මේ ධනපතියා කොහෙන්ද ආවේ කොහමද ආවේ මේ ධනපතියට පුළුවන්ද නාවික හමුදාවත් ඉර කරන්න ඕනේ කියලා ප්‍රකාශ නිකුත් කරන්නේ අද සාමාන්‍ය මිනිස්සෙක් ඔය වගේ ප්‍රකාශයක් නිකුත් කරලා තිබ්බනම් අද බෙල්ලෙන් ඇදන් ගිහලා තොණ්ඩුව දාලා ඇති ඒකන්ද අද අපි නිස්සංක සේනාධිපතිට කියනවා මේ රටේ මූර්තියේ සමಿತಿ බලය හොඳටම පෙන්වලා තියෙනවා අද ගෝඨාභය රාජපක්ෂ හොඳටම කරා කියලා කියනවනම් අපි කියන්න කැමති මේ රටේ හොඳටම කරේ මූර්තියේ සමಿತಿ කියලා මූර්තියේ සමಿತಿ ඇස් අරගෙන හිටපු නිසා තමයි විසපොල් තෙල් ගෙන්නපු කට්ටිය අපි අල්ලගත්තේ ඒ වගේම මූර්තියේ සමಿತಿ ඇස් අරගෙන හිටපු නිසා තමයි මේ රටේ පොහොර ටික වංචාව කරනකොට ඒක අල්ලලා දුන්නේ මේ රටේ මූර්තියේ සමಿತಿ ඇස් අරගෙන හිටපු නිසා තමයි සීනි වංචාව හෙළි කරේ මේ රටේ වෘත්තීය සමಿತಿ ඇස් අරගෙන හිටපු නිසා තමයි මාස්ක් එකකින් රුපියල් 2ක් ගහපු බන්දුල ගුණවර්ධනලාට විරුද්ධව ගිහිල්ලා අපි පැමිණිලි කරේ. එතකොට මේ ප්‍රඥා බන්දු කියන අරමුදලක් අදාගෙන මාස්ක් වලින් රුපියල් 2ක් මංකොල්ල කන තත්ත්වෙ මේ රටට පත් කළා. අහනකොට කියනවා නෑ කියලා. එදා කණිජ තෙල් වලට මොකද්ද කරේ? කණිජ තෙල් ටික ගෙන්නලා ඒ කණිජ තෙල් ලෝකේ මිල අඩු වෙන අවස්ථාවේදී කිව්වා මේ මුදල් වැඩි ජනතාවෙන් ගන්න මුදල් අරමුදලකට දානවා කියලා. දැන් අන්තිමට අරමුදලත් නෑ දාපු එකෙකුත් නෑ. දැන් අන්තිමට ඔක්කොම ලහෝරු ඒකන්ද අපි නිසංක සේනාධිපතිට කියනවා මේ රටේ පාඩලි චම්පික රණව කළා රාජිත සේනාරත්නලා අනුර කුමාර දිසානායකලා උඹලගේ හොරකම් ටික ඇවිල්ලා ප්‍රසිද්ධ කරන නිසාද අද බෙල්ලෙන් ඇදලා ගිහිල්ලා සිරගත කරන්න ලෑස්ති වෙන්නේ නිසංක සේනාධිපතිට කොහමද හයියක් තියෙන්නේ මේ නඩු තීන්දුවක් එන්න කලින් මේ වගේ ප්‍රකාශනිකුත් කරන්න ඒකන්ද අපි කරුණා කරලා කියනවා නිසංක සේනාධිපතිව වහාම ගෙන්නලා මේ වගේ පරීක්ෂණ කර යුතුයි ඒ වගේම අපිටත් ජීවිතවලට තර්ජන තියෙනවා ඒ අපි දැන් මේ අවස්ථාවේදී අපි මේකත් ප්‍රකාශ කරන්න කැමතියි මොකද දැන් ඊයේ පෙරේද අපි දැක්ක නිසංක සේනාධිපතිගේ නඩුවක් තිබුණා ඒ නඩුවේදී ඒ ආයුධවල අංක මැකිලායි කිව්වා ඉතින් මේ වගේ අංක මැකෙන රටක් මේ ප්ලාස්ටික් කැහැල්ලක තමයි අංක ගහලා ඉල්ලදී මේ යකඩේ අච්චු ගන්න අංකෙත් මැකෙන රට බහන පත් වෙලා තියෙන මේ ධන කෝයරයන්ගේ තියෙන ධනපතියන්ගේ තියෙන වාසිය නිසා ඒකන්ද අපි මේ අවස්ථාවේදී කියනවා අපිට වෘත්තීය සමಿತಿ බලය පෙන්වන්න තියන්න එපා අපේ ඉවසීමේ සීමාව පන්නන්න තියන්න එපා එහෙම මේ රටේ හමුදාවට ඒ වගේම ත්‍රිවිධ හමුදාවට අත දික් කරන්න ගත්තොත් නේවියකට අත දික් කරන්න ගත්තොත් මේ රටේ ජනතාව පෙළ ගැහෙනවා අනිවාර්යයෙන්ම යුද්ධයකට වැඩිය ජනතාවක් අපිට බලා ගන්න පුළුවන් ඉදිරියේදී මේ කොළඹදී ඒකට හේතුව තමයි
මේ රටේ ඉන්න නාවික හමුදාවත් ඉරේ යවන්න ඉරේ යවන්න ඕනේ කියපු පුද්ගලයා අද නිදැල්ලේ Tamanට කැමති විදියට ප්‍රකාශනිකුත් කරන එකන්ද අපි කියන මේ අවස්ථාවේ නිස්සංක සේනාධිපතිට අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා අහිංසක මිනිස්සුන්ගේ මේ රටේ දුක් විඳින මිනිස්සුන්ගේ අනාථ වෙලා කණ්ඩ නැතුව මෙවැනි තත්ත්වයට පත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ උඹලගේ ඩොලර් තන්නා උඹලා ගහව තියාගනින්න ඒවා මේ පොඩි මනුස්සයාට බඩේ පාර ගන්න තත්ත්වයට පත් කරන්න එපා ඒකන්ද අපි නිස්සංක සේනාධිපතිට කියනවා මේ රටේ වෘත්තීය සමිති බලය පෙන්නන්න තියන්න එපා කරුණා කරලා නේවියක ඉරේ යවන්න ඕනේ කියපු වචනේ වහමිල්ලා අස්කරගත යුතුයි එහෙම නැති වුණොත් අපි මේ රටේ ජනතාව ඉදිරියේදී නිස්සංක සේනාධිපති සේනාධිපතිට විරුද්ධ ඒ වගේම මේ රටේ ගජ්ජ මිතුරු කැල මේ වගේ අසීමිත ලෙස මුදල් උපයන මේ හතර පහ දෙනෙක් ඉන්නවා ජනාධිපතිතුමා ඇස් වහගෙන ඉන්න ජනාධිපතිතුමා කිව්වා ඇවිල්ලා මේ රට සුර පුරයක් කරන්න තත්ත්වයකට පත් කරනවා කියලා අද ජනාධිපතිතුමා ඇස් වහගෙන ඉන්නවා ඒකන්ද මේ අවස්ථාවේදී මම කියන්න කැමති අද අද පිට රටකින් අද පිට රටක ලොව ප්‍රකට ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වෙන මුඩිස් ආයතනයේ අද ලංකාව බංකොලොත් රටක් ඇටියෙ ශ්‍රේණිගත කරලා තියෙනවා එතකොට මෙවැනි ජනාධිපති කෙනෙක් මේ රටේ හරි දේ කරනවා නම් මේ රටේ නිස්සංක සේනාධිපතිලා ඒ වගේම දිලිත් ජයවීරලා වැනි ධන කුවේරයෝ ධම්මිකලා වැනි ධන කුවේරයෝ කරන වැඩ බලාගෙන අහක බලන් ඉන්න ජනාධිපති කෙනෙක් අපේ රටට ලැබිලා දෙන අපිට ගොඩක් ලැජ්ජයි ඒකන්ද අපි මේ අවස්ථාවේදී කියන මේ ධන කුවේරයන්ට විරුද්ධ ඉදිරියේදී වෘත්තීය සමිති බලය කියන එක මොකද්ද කියලා අපි පෙන්නනවා කියන එක මේ අවස්ථාවේදී අපි තරයේ කියා සිටිනවා